කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මහා මෙතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ ගත වූ පැය 24 තුළ මෙරට කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 10 දෙනෙකු හමු වෙයි කන්දකාඩු කොරෝනා පුකුරෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 550ක් දක්වා ඉහළට රටේ සංවර්ධනයට පාර්ලිමේන්තුවේ සහය අවශ්‍යයි අගමැතිගෙන් ප්‍රකාශයක් ජන දුක හඳුනන යුගය බිහි කරනවා සජිත් කියයි කොරෝනාවෙන් රැකියා අහිමි වුවන්ට රුපියල් දසදහසක් ලබා දීමට රනිල්ගෙන් පොරොන්දුවක් ප්‍රතිවෙන් දේශීය පුවත් මහා මෙතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය ඊයේ රාත්‍රියේදී නිකුත් කෙරුණා දෙදහස් විස්ස මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේදී ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව 21.84 ඇල ඉරාක් 34 අංකයේ දරන මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනත යටතේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණියාරච්චි මහත්මියගේ අත්සනින් යුතුවයි නිකුත් කෙරුණේ. එළමෙන මහමැතිවරණයේදී දේශපාලන පක්ෂ අපේක්ෂකයින් සහ ඡන්දදායකින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි මෙහි අන්තර්ගත වනවා. ඒ අනුව මෙහි දෙවනි වගන්තිය ඔස්සේ දැක්වෙන්නේ ඡන්ද විමසීමක් පැවැත්වෙන කාල සීමාව අතරතුර ඡන්ද විමසීමට අදාළව රැස්වීමක් සංවිධානය කිරීමට අදහස් කරනු ලබන සෑම තැනැත්තෙකුම එම රැස්වීම ආරම්භ කිරීමට පැය 24කට නොඅඩු කාලයකට පෙර ඒ පිළිබඳ ලිඛිත දැන්වීමක් ඒ රැස්වීම පවත්වනු ලබන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත භාර දිය යුතු බවයි. එසේම දෙවන නියෝගයේ යටතේ වන දැන්වීම ලබා දුන් සංවිධායකවරයා එම රැස්වීම සඳහා සහභාගී වන තැනැත්තන් සංඛ්‍යාව 300 නොඉක්ම වන බවට වගපලාගත යුතු වනවා. එසේ වුවද දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා එම රැස්වීමට සහභාගී වන්නේ නම් එම රැස්වීම සඳහා සහභාගී වන තැනැත්තන් සංඛ්‍යාව 500 නොඉක්ම විය යුතුයි. ඒ අනුව සංවිධායකවරයා විසින් අදාළ රැස්වීම සඳහා පැමිණෙන සෑම තැනැත්තෙකුගේම නම හැඳුනුම්පත් අංකය සහ එම තැනැත්තා සම්බන්ධ කරගත හැකි විස්තර පිළිබඳ වාර්තාවක් පවත්වා ගත යුතුයි. එම රැස්වීම සඳහා පැමිණෙන තැනැත්තන්ට සබන් හෝ විෂබීජනාශක යොදා දෑත් සෝදා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් සැපිය යුතු අතර එම පරිශ්‍රයට පැමිණෙන සෑම තැනැත්තෙකුම එම පරිශ්‍රයට ඇතුළු වීමට ප්‍රථම දෑත් පිරිසිදු කිරීමට වගබලා ගත යුතුයි. කතිකය ඇතුළුව රැස්වීම සඳහා පැමිණෙන තැනැත්තන් දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් තබා ගැනීමට වගබලා ගත යුතු අතර එම රැස්වීම සඳහා පැමිණෙන සෑම තැනැත්තෙකුම සෑම විටකදීම මුඛ ආවරණයක් පැළඳ සිටින බවට වගබලා ගත යුතු බවද සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනයේ දැක්වෙනවා. කිසියම් තැනැත්තෙක විසින් මයික්‍රොෆෝනය ඇතුළුව උපකරණ භාවිතයෙන් පසුව ඒ උපකරණ විෂබීජ හරණය කිරීමට හෝ විෂබීජ හරණය කරවීමට සැලැස්වීමට වගබලා ගත යුතු බවද අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා. මේ අතර පස්වන නියෝගයේ යටතේ දැක්වෙන්නේ ඡන්ද විමසීමක් පැවැත්වෙන කාල සීමාව අතරතුර ඡන්ද හිමියන්ගේ ඡන්දේ ඉල්ලීමේ කාර්යය සඳහා හෝ අත්පත්‍රිකා හෝ වෙනත් මුද්‍රිත ද්‍රව්‍ය බෙදා හැරීමට ඒ ඡන්ද හිමියන්ගේ නිවෙස් වෙත පැමිණෙන තැනැත්තන් කණ්ඩායමක් තැනැත්තන් පස් දෙනෙකුට වඩා නොඉක්ම විය යුතු බවයි. යම් ඡන්ද විමසීමක සෑම අපේක්ෂකයෙකුම එම අපේක්ෂකයාගේ ඡන්ද කාර්යාලයට සහ එහි පරිශ්‍රයට පැමිණෙන සෑම තැනැත්තෙකුම සබන් හෝ විෂබීජනාශක යොදා දැල්සේදීමේ ප්‍රමාණවත් පහසුකම් සැපිය යුතු අතර එම කාර්යාලයේ හෝ පරිශ්‍රයට පිවිසෙන සෑම තැනැත්තෙකුම පරිශ්‍රයට පිවිසීමට පෙර දැල් සෝදනු ලබන බවට වගබලා ගත යුතු වෙනවා. මේ අතර අදාළ ගැසට් නිවේදනයේ 8 වන නියෝගය ඔස්සේ දක්වා ඇත්තේ ඡන්ද පොලකට සහ එහි පරිශ්‍රයට ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට හෝ එහි පරිශ්‍රයට මැතිවරණ කොමිෂන් සභාවට සහ එහි පරිශ්‍රයට ඇතුළු වීමට පෙර සබන් හෝ විෂබීජනාශක යොදා දෑත් විෂබීජහරණය කළ යුතු බවයි. එසේම තැනැත්තන් දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වා ගත යුතු අතර සෑම අවස්ථාවකදීම මුඛ ආවරණයක් පැළඳ සිටිය යුතු බවද අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා. මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදිනී වූ රෝගීන් දස දෙනෙක් පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව සටහන් වන්නේ 2697ක් ලෙසයි. කොවිඩ් 19 වෛරසය ආසාදිනී වූ රෝගීන් 10 දෙනෙකු ඊයේ දිනේ තුල හඳුනා ගැනුණා.
එලෙස වාර්තා වූ ආසාදිතින් අතුරින් තිදෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර තවත් ආසාදිතින් තිදෙනෙක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතින් දෙදෙනෙක්ද ඊයේ දින ආසාදිතින් ලෙස හඳුනා ගැනුණා එසේම වාර්තා වූ අනෙක් ආසාදිතින් අතරට රාජාංගනීය ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් සිසුවෙකු හා ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකුද ඇතුළත් ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 2697ක් ලෙසයි. ඉන් පුද්ගලින් 2012 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. මේ වෙන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වන COVID-19 වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව 550ක් වන අතර ඉන් පුද්ගලින් 444 දෙනෙකු රැඳවියන් වන බවයි යුද හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. පුද්ගලින් 64 දෙනෙකු එහි කාර්ය මණ්ඩලයට අයත් සමාජිකයින් වන අතර ඉතිරි 42 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින්. මේ අතර ඊයේ දිනේදී පමණක් මෙරට PCR පරීක්ෂණ 1780ක් සිදු කර ඇති අතර ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 132796ක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බෙවර මහමැතිවරණයට තරඟවදීන අපේක්ෂකින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අම්පාර දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට සහභාගී වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තරඟවදීන අපේක්ෂකින්ගේ ජයග්‍රහණ තහවුරු කිරීම සඳහා අම්පාර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවති ජන හමු කිහිපයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. විද්වතුන්ගේ අදහස් වලින් සමන්විත සෞභාග්‍ය දැක්ම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම ඉදිරියේදී පිහිටවන නව රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති විද්වත් හමුවකට සහභාගී වෙමින්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්වත් හමුවක් කොළඹදී පැවැත්ුණා. මෙම අවස්ථාවට මහාචාර්ය ජීඑල් පීරිස් මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුසිල් ප්‍රේමචන්ද් මහතා ඇතුළු විද්වතුන් පිරිසක් එක්ව සිටියා. රාජ්‍යයකට විද්වතුන්ගේ උපදෙස් අවශ්‍යයි. අදහස් අවශ්‍යයි. ඒ අදහස් උපදෙස් අවශ්‍ය වෙනවා. රටක් දියන්න පුළුවන් වෙන්නේ මේ ඔබගේ අදහස එක්ක. නොවැම්බර් මාසයේ අපිට ගානේ කරා. උද්‍යස්ථා සංශෝධනය තුල අපිට බලාගෙන ඉන්න උනා බුදුහාමාරක් යනක जनाधि වසංගතය ආවා මේ වසංගතයත් එක්ක අපිට නැවත වාරයක් සංවර්ධන කටයුතු හෝ අනිත් කටයුතු නවත්වන්න සිද්ධ වුණා. ඒක නිසා මම හිතනවා මේ සහයෝගය අවශ්‍යයි.
ඒක නිසා ඒ කාර්යභාරය ඔබ ඉටු කරයි කියලා අපි විශ්වාස කරනවා. ජනතුක හඳුනන ප්‍රේමදාස යුගයක් බිහි කිරීමට තමන් කැපවන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මිණිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගී ජනබලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමුමාලාවේ තවත් ජන හමුවක් මින්නීරිය ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජන සමාජයේ මේ අසරණම ජන කොට්ටාසයට රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට එනතෙක් හැම පවුලකටම මාසකට 20000 ගානේ ලබා දෙන්නට අපි කටයුතු කරනවා. සැමන් පරිප්පු පාලන විලට මොකද උනේ? නොමිලේ දෙනවයි කිව්වනේ ද පොර ටික. පොර ලැබුණද? ඉතින් මට මේ වෙලාවේ අහන්න තියෙන්නේ දැන් සැපද? වෙනස සනීපද? හැබැයි සැප ලැබෙන කාලේ එනවා. සතුටු වෙන කාලේ එනවා. ඒ කාලේ එන්නේ රණසිංහ ප්‍රේමදාසගේ පුතාට තමුන් නාන්සලා සමගි ජන බලවේගයට අති විශිෂ්ට ජයග්‍රහණ ලබා දෙනකොට ජනතා දුක හඳුනන රජයක්. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන යුගයක්. ජනතාවගේ ජන ජීවිතය සුභිත මුදිත කරවන සෞභාග්‍ය සම්පන්න කරවන මේ රටේ පොඩි මිනිහගේ යුගය දිහි කරන්නට සමගි ජන බලවේගය දිනවන්නේ. කොරෝනා වෛරසය හේතුවෙන් රැකියා අහිමි වුවන්ට රුපියල් 10000ක දීමට අවක් තම රජයකට දේ ලබා දීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ හාරිස්වත්ත ප්‍රදේශයේ පැවති රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂ හාරිස්පත්තුව ආසන සංවිධායක රුචිර අමරසේකර මහතා විසින් සංවිධානය කළ හාරිස්පත්තුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම පූජාපිටිය ප්‍රදේශයේදී ඊයේ පැවැත්වුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මාසේ රැකියා කරපු අයගෙන් ලක්ෂ 10ක් විරැකියාවේ ඉන්නවා. මුදලක් නැහැ. ජීවත් වෙන්න බෑ. අපි ඒ අයට අපිට උදව් කරන ආණ්ඩුවෙන් පුළුවන් විදියට මාසෙකට රුපියල් 10000ක් ඒ අයට ලබලා දෙනවා කියලා මං කියන්න කැමතියි. අපේ මූලික කාරණේ තියෙන අතට මුදල් දෙන්න. අතට මුදල් දෙන්න අපිට මුදල් තියෙන්න ඕනේ. අද විශාල හිඟයක් තියෙනවා. ආණ්ඩුව බංකොලොත්. දේශීය ආදායමුත් නැහැ, විදේශීය ආදායම් නැහැ. ඒ නිසා ඩොලර් මිලියන 6000ක් ලබාගෙන තමයි මේ වැඩ කටයුතු කරන්න කියලා මං කෙටියෙන් කියනවා. ඒත් කොරෝනා පාලනය කරන්න, ගෙදර ආර්ථිකය ආරක්ෂා කරන්න, අතට සල්ලි දාන්න වැඩසටහනක් එක්සත් ජාතික පක්ෂයට පමණයි තියෙන්නේ කියනවා. සියලුම දේශපාලන පක්ෂ සෞඛ්‍ය නීති රීති අනුව මැතිවරණ ප්‍රචාරණ කටයුතු නිසි ලෙස අනුගමනය කළහොත් ගැටලුවකින් තොරව මැතිවරණය පවත්වා ගැනීමේ හැකියාව පවතින බව ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක ඩලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් කොරෝනා තත්ත්වය තුළ ඡන්දේ කල් දන්වනවාද නැද්ද කියලා සාකච්ඡාවක් සමාජයෙන්ගෙන ඇවිල්ලා අපිනොත් අහන ඡන්දේ කල්යයිද කියලා. අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බාර දෙන ලද නිරෝධායන නීති සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළොත් අපට මැතිවරණයක් තවම තියාගන්න පුළුවන්. තාම සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ මේක සමාජය දක්වා කොරෝනා රෝගය ව්‍යාප්තිලා නැහැ කියලානේ. සියලු දේශපාලන පක්ෂ සෞඛ්‍යංශවලින් ලබා දෙන උපදෙස් අනුගමනය කරනවා නම් ගැටලුවක් නොවි ඡන්දය පවත්වා ගන්න තාම පුළුවන්. ඡන්දය තවදුරටත් කල් දමනවාට අපේ එකඟතාවයක් නැහැ. පුළුවන් නම් අපි කියන්නේ ජනතාවත් පීඩාවට පත් නොකර ඡන්දෙ පුළුවන් නම් කලින් තියන්න කියලා නේද? සත්‍ය අධ්‍යයනයක්වත් කලින් තියාගන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. මොකද මේක ජනතාවලත් මහා සරදයක් බරක් වෙලා තිබෙනවා. කවුරු නීති කැඩුවත් ඔබගේ සෞඛ්‍ය ගැන බලන්න. ජනතාවට ලබා දී ඇති ණය සහන නිසි ලෙස බැංකු පද්ධතිය හරහා ලැබෙනවාද යන්න පිළිබඳව සොයා බැලීමේ වගකීම මහ බැංකුව සතු බව අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් දිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. සියත ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. අලුතෙන් දේවල් සිදු වෙනකොට තීරණ මහ බැංකුව අරගෙන එය සමාජයට එහෙම නැත්නම් මූල්‍ය ක්ෂේත්‍රයට ගලා යනට තීරණය කරනට පස්සේ ඒක යම්කිසි කාලයක් තුරේ තමයි සිදු වෙන්නේ. ඒකට ක්ෂණිකව සිදු වෙන දේවලුත් අපි කියලා තියෙනවා.
මහිතන්නේ මේ රජය සහ මහ බැංකුව යම් දේවල් ෂණිකව ක්‍රියාත්මක වෙන විදිහටත් දැනට කටයුතු කරන් තියෙනවා. ඒවයේ යම් කිසි ආකාරයකට පමාවීමක් තියෙන බව අපිට දැනටමත් ලැබිලා තියෙනවා තොරතුරු. ඉතින් ඒ නිසා මම හිතන්නේ මහ බැංකුවට දැන් ක්‍රියාත්මක වෙන්නට වෙනවා. මේවා පිළිබඳව ඉතාමත් ඉක්මනින් ඒවා ජනතාවට ලැබෙනවාද කියලා බැලීම. මොකද ඒක අත්‍යවශ්‍යයි. පොලි අනුපාතය අඩු කරවම නායක දෙන්නට නම් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් ඒවට ඒක ක්‍රියාත්මක කරද්දී යම් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය නිසා යම් කිසි ප්‍රමාදයක් වෙනවාද කියනකොට ඒක නොවිය යුතුයි. ඒ පිළිබඳව මහ බැංකුව වහාම ක්‍රියාත්මක විය යුතුයි කියන එක තමයි මගේ අදහස. මහ බැංකුවට ස්වාධීනත්වයක් තියෙනවා තමන්ගේ කටයුතු කරගෙන යන්නට. ඒ නිසා තමයි මහ බැංකුව ක්‍රියාත්මක වෙන්නට ඕන. මුදල් අමතිවරයාගෙන් හෝ අගමැතිවරයාගෙන් හෝ මේ නියෝගනකම් ඉන්න අවශ්‍ය නැහැ. ඒ කටයුතු වලට යෙදিলা ඒව කරන්න පුළුවන්. ආර්ථිකමය කටයුතු ගොඩනැගෙන්නේ නැතුව හරි අමාරුයි රටක් ගෙනියන්න. ඒ නිසා දැන් කොවිඩ් පාලනය අරමුණු කරගෙන සිදුලා තියෙන මේ ප්‍රගතිය ඔස්සේ රටත් ක්‍රමක්‍රමයෙන් විවෘත කරලා ඒ කටයුතු කිරීමට අපි උත්සාහ දරන්න අවශ්‍යයි දැන්. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන්. සජිත් විතරයි එකම පාර්ලිමේන්තු හේතු නායකයා ජනවාරි 24 වෙනිදා නැගිටලා කිව්වා අපි ඉන්නේ කොරෝනා උද්දරා බියස රට ආරක්ෂා කරනවා කියලා තමයි බලේ ගත්තේ. රටක් ආරක්ෂා කරනවා කියන්නේ යුද්ධ පමණක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුවට ඡන්දයක් ගන්න දෙයක් නෑ අද. රට ආරක්ෂා කරනවා කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ බිල පාර්ලිමේන්තු කරනවා කියන්නේ යහපාලනේ තියෙද්දි කොරෝනාව ආව නම් දෙවෙනි රැල්ලක් ගැන කතා කරන්න දෙන පළවෙනි රැල්ලෙම අපි ඔක්කොම ඉවරයි. දෙවෙනි කොරෝනා සුනාමියක් හරි ඇවිල්ලා එයාලා මේ පරාජයෙන් බේර ගන්නෝ කියලා දෙවියන් වහන්සේගෙන් මේ ඉල්ලන මේ පරාජය එසේ මෙසේ පරාජයක් නෙවෙයි මේ පරාජය අපත් නැතුව පරාජය වෙනවා මේ දෙගොල්ලම අපි ප්‍රාර්ථනා කරන්නේ කොහොම හරි මේක පාලනය කරගෙන මේ මැතිවරණේ තියන්න ඕනේ තුනෙන් දෙයක් අවශ්‍ය නැහැ තියෙන නීති රීති ඇති අතීත මතකයෙන් මේ ගති අරින්න බෑ ගොල්ලෝ දැන් ආවත් ඒක තමයි කරන්නේ රජයේ දේපළ හුරා කරනවා ජාතික සම්පත් හුරා කරනවා 19 වෙනි සංශෝධනය නෙමෙයි 19 වතාවක් සංශෝධනය කරපු මේ මුළු ව්‍යවස්ථාවම පැත්තකට දාලා අලුත් ව්‍යවස්ථාවක් ගෙන්න ඕනේ වැඩිම මහාචාර්යවරු සංඛ්‍යාවක් වෛද්‍යවරු සංඛ්‍යාවක් ඉංජිනේරුවරු සංඛ්‍යාවක් වෘත්තිකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් කරලා තියෙන ශ්‍රී ලංකා පොදු ජන අප බලාපොරොත්තු වෙනවා හොඳ ආර්ථික කළමනාකාරීත්වයක් යටතේ පශ්චාත් කොරෝනා අවධියේදී අපේ රට සමෘද්ධිය කලා ගෙන යන්න හැමෝම ඉස්සත් ජාතික පක්ෂ කොටස් ගැන කතා කර කර ඉන්නවා. අද වර්තමානයේ බැලුවහම ආණ්ඩුව ඇතුලේ විශාල ප්‍රශ්නයක්. ඒකෝට එතන මහා ගැටලුවක් තියෙද්දී අපේ පාක්ෂිකෝ හිතනවා අපේ තමයි පක්ෂ ප්‍රශ්නේ තියෙන්නේ කියලා නෑ. ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ පාලකයන් හැටියට ඒ අය අත හන්දිගානේ කෑක ගහින් නැතුව අපිට කිව්වනම් අපි කියනවා තුනෙන් දෙක ගන්න ඕන විදිය. එක්සත් ජාතික පක්ෂයත් සමගි බලවේගයත් විවිධ කතා කියනවා වෙලාවෙන් වෙලාවට අතේ පත්තු වෙන බොරු බවට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් වැඩ කරගෙන යන බව හොඳටම පැහැදිලි. අපි මේ ඡන්දෙ කරන්නේ ආණ්ඩුවේ බලය අතර ගන්න. අපේ ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. අපි කරගෙන ආපු වැඩ පිළිවෙලක් තියෙනවා. අපි වෑයම් කරන්නේ ජනතාවට ඒකේ උපරිම ලබා දෙන්න. අලුත් ව්‍යවස්ථාවේ හොඟ බලතල දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.